अम्मा ताता नांगी तुम दे नाम एक वागे मांगवी तरक विनास ये आई एक इंगा सर नाम मने तियो ना उन्दर ड खाता कर कर हिट बुमाल ने गोलू एक कुना साली वाट टका तो दे एपा गन्न गान දැන් කොහොමද සර් අම්මට සනීපයිද කියන්න තරම් සනීපයක් නැහැ අතුල සර් විතරක් නෙවෙයි අම්මා දුක් විඳිනවා මට පුළුවන් තරමට මම අම්මව බලා ගන්නවා දැන්වත් ටිකක් කල්පනා කරලා බලන්න සර් අම්මත් කැමති හොඳ ගෑනු ළමයෙක්ව එක්කගෙන ඉන්න. නිකන් දුක් විඳින එකේ තේරුමක් නැහනේ. විවාහ කියන්නේ වෙළඳ ගනුදෙනුවක් නෙවෙයි. කඳුලෙන් තෙමෙච්ච හිපහාටුවක් එක්ක කෙල්ලේ කිනා වෙනකොට කොයි තරම් ලස්සනද පිටවද හරිද හරි හරි යා අපේ නගාට නම්
ලේසියෙන් මනමාලිය කුවා ගන්න බැරි වෙයි වගේ. පැති අන්තයක තේරුම් ගත්තා. දැන්වත් ඔයාගේ පාඩුවේ පැත්තකටලා ඉඳානේ. එහෙම කියලා ඉතින් ඒකිට ගෙදෙට නා කියවෙන දෙන්න පුළුවන්. එයාගේ මුරණ්ඩු කංගල්ට දන්න මිනිහෙක් කැමති වෙන්නේ. ලොකුණන්ගේ අකාලේ නැති වෙලා ගියා. දැන් ඉතුරු වෙලා ඉන්නේ එකම සහෝදරි. එයාගෙන බලන එක මගේ යුතුයකම. ඔය කියන සහෝදරකන් ඒගොල්ලන්ගේ හිතවල නැති එකනේ වරද. මොන දේ කතා කරත් ඉතින් අන්තිම නතර වෙන්නේ මගේ ගෙදර මිනිස්සුන්ගේ වරදකින්. මේවා නම් පූර්ව ආත්මෙක් කරපු කරුම. ස්ටෝර් කාමරේ තිබිලා මට තාත්තගේ තව වෙඩින් ෆොටෝ එකක් හම්බ වුණා. ඇයි තාත්තේ ඒක ස්ටෝර් කාමරේ හැංගුවේ? මොකක් හරි රහසක් අංගන්නද? ඒත් මේ ලෝකෙ සදාකාලික රහස් හංගන්න බෑ කියලා තාත්තා දන්නේ නැද්ද? මම මේ ගැන ඇත්ත නැත්ත අහනවා. එතකොට මේ හැම දෙයක්ම එළි වෙයිනේ. නෑ, එක්කො මං කලබල වෙන්න හොඳ නෑ. හිමීට හොයලා බලනවා. මේ හැම දේම අවුල් කරලා දාන්න නරකයි. ලොකු දුව, ඇයි මේ? මුකුත් නෑ. ගෝතමී නැන්ද නිකං අපි නිසා වද විඳිනවා. මට මොකද තියෙනවද? කුණු කොල්ලේ නැතුව බරු ටික විකුණ ගන්න තියෙනවා නම් ඒ මට ඇති. මුදලාලි, මේ පාර නම් එන්නේ හොඳකට නෙවෙයි. ආගෙවත් චණ්ඩිකම් වලට බය වෙන්න එපා කෝසල. බලමු මොකද වෙන්නේ කියලා. හා. එහෙනම් අතත් බඩු පිටට දෙන්නයි හදන්නේ. කවුරු වුණත් කමක් නැහැ, අපිට සාධාරණ මුදලක් දෙනවා. හා. නෑත් එක මට කතාවක් නෑ. මං ආන ගීග්ගේ. බරුවට ටවුමේ රස්තිය දේලා දුක් විඳිනවද? නැත්නම් වෙනද වගේ මට බරුව ටික දීලා ගෙදරට වෙලා ඉන්නවද? ඈ ඈ ඈ ඈ දුප්පත් අසරණ මිනිස්සු කොල්ල කන්න නරකයි මුදලාලි. මං කොල්ල කෑවේ නෑ. මං ගන්න මට පුළුවන් ගන්නට. ඔය තමයි මේ මිනිස්සුන්ගේ ඔළුවට විස දාලා මේ මිනිස්සුන්ට යනන මං නැති කරන්නේ. කොල්ල කනවද නැද්ද කියලා අපිට ටවුමට ගියාම තේරෙනවා. කඩ මුදලාරිලා බය කරලා
අපේ බඩු ගන්න එක නතර කරාට අපි අපේ බඩු කොහොම හරි විකුණ ගන්නවා. අන්න ඒක විතරක් මතක තියාගන්න මුදලාලි. ආ එහෙමද කුමාරයාමි? බලමුකෝ බිස්නස් එක කරගෙන යන හැටි. බලන්න. අනේ මල්ලි. මට නම් බයයි බෑ. ඔය මිනිහා මහා එක විදිහක මිනිහා. මොකටද බය වෙන්නේ? එහෙමනම් ඉතින් මේක යාටම ගිය රටනේ.